තාත රට්‍රස් ආවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනු වෙයි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. මම රංජිත් විතානගේ සභාපති පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය අද දින අපි මාධ්‍ය හමුව කැඳවුවේ පාරිභෝගිකයට ඉතා වැදගත් හෙළිදරව්වක් කිරීමට. මොකද මේ හෙළිදරව්ව? විස පොල් තෙල්. මාධ්‍ය වාර්තා කරනවා රට පුරාම හොර පොල් තෙල්. මෙන්න මේ පිළිබඳව තමයි අද අපි දැනුවත් කිරීම කරන්නේ. මෙහි කියනවා ආනයනික පොල් තෙල් සඳහා ප්‍රමිතිය සොයා බැලුවත් දේශීය පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ පොල් තෙල් පිළිබඳ පරීක්ෂාවක් සිදු වෙන්නේ නැහැ කියලා. ඉතාමත්ම බරපතල කාරණයක් මෙහි අවසානයේදී සඳහන් වෙනවා. කොප්පරා භාවිතා කරමින් පොල් තෙල් නිෂ්පාදනය කරන ලබන පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන වෙළඳ පොළ නිකුත් කිරීමට පෙර ඒවායේ නීති පරීක්ෂාවකින් කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනයේ හෝ සෞඛ්‍ය මාත්‍යාංශ කටයුතු නොකිරීම දුර්වලතාවයකි. ඒ නිසා පාරිභෝගික හැටියට අපි කනගාටු වෙනවා වගේම අපි පුදුමයටපත් වෙනවා අපි විසින් පරිභෝජනය කරනු ලබන දේශීය එහෙම නැත්නම් පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ පොල් තෙල් වල ප්‍රමිතිය පරීක්ෂාවක් නොකිරීම සම්බන්ධයෙන්. අපි දන්නවා ලංකාවේ පොල් තෙල් අවශ්‍යතාවෙන් 10%ක් සපුරන්නේ පොල් තෙල් නිෂ්පාදකයෝ සහ පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයෝ. එහෙමනම් මේවයි ප්‍රමිතිය අනිවාර්යයෙන්ම පරීක්ෂාවට ලක් වෙන්න ඕන. මොකද පොල් තෙල් කියන්නේ නිෂ්පාදනයේදී ඇල්ෆා ටොක්සින් වැනි භයානක සංඝටක ඇතුළත් වෙන්න පුළුවන් නිෂ්පාදනයක්. ඒ නිසා අපි මෙතෙක් කල් දැනගෙන හිටියේ නෑ දේශීය පොල් තෙල් වල ප්‍රමිතිය පරීක්ෂා කරන්නේ නෑ කියලා. ඒ හින්දා අපි මේ අවස්ථාවේ කියනවා මේ රටේ පාරිභෝගිකයන්ට මේ කා හේතුව නිසා දැඩි අසාධාරණයක් සිදු වෙනවා. මොකද අපි මිලදී ගන්න පොල් තෙල් වල ප්‍රමිතිය පරීක්ෂා කරන්නේ නැත්නම් ඒක විශාල ගැටලුවක්. අපි මිලදී ගන්න දේශීය පොල් තෙල් එහෙම නැත්නම් පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන වල ප්‍රමිතිය ආයතනයේ හෝ කිසියම් ආයතනයක් සොයා බලන්නේ නැත්නම් ඇයි අපි ඒක මිලදී ගන්න කියන ප්‍රශ්නේ දැන් අපිට ඇති වෙනවා. ඒ නිසා අපි දැන් බලාපොරොත්තු වෙන අපි දන්නවා සත්වාහාර හදත් දීපවා. සත්වාහාර හදත් දීපවා යම් කිසි ගුණාත්මක භාවයක් පිළිබඳව ප්‍රමිතියක් පිළිබඳව පරීක්ෂණයකට භාජනය වෙනවා. ලෝකේ ඕනෑම භාණ්ඩයක් නිෂ්පාදනය කරද්දී ආහාරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාර්යයක් වෙන්න පුළුවන්. ප්‍රමිතිය පිළිබඳව වුණු සැලකිලිමත් වෙනවා විතරක් නෙමෙයි නියදිගෙන ඒවා පරීක්ෂා කරනවා. ඒ නිසා අපි පුදුමයටපත් වෙනවා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන කිසිදු හෝ නියදි පරීක්ෂණයට ලක් නොවීම පිළිබඳව. ඒ නිසා අපි රජයේ අවධානය මේ සම්බන්ධව යොමු කරනවා. ඒ වගේම තමයි මේ සම්බන්ධව අමාත්‍යවරයාගේ අවධානය යොමු කරනවා. විෂය භාර අමාත්‍යවරයාගේ අවධානය මේ පිළිබඳව යොමු කරන ගමන් වගකීතු නිලධාරීන්ටත් අපි කියනවා දේශීය පොල් තෙල් එහෙම නැත්නම් පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ නිෂ්පාදනවල ප්‍රමිතිය පිළිබඳව සොයා බැලීමට කිසියම් ක්‍රියාමාර්ගයක් වහාම ගෙන එන්න කියලා රුපියල් 550 රුපියල් 440ට අපි පොල් තෙල් ගෙදර ගෙනහැල්ලා අපි මේක හදලා අපේ ළමයිට කන්න දෙනවා. හැබැයි අපිට ඒ විශ්වාසයක් නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම මේ රටේ පාරිභෝගිකයෝ දැඩිව ඉල්ලා සිටිනවා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන පිළිබඳ ප්‍රමිතිය සොයා බලන්න කිසිදු ක්‍රියාමාර්ගයක් ගේන්න කියලා. අපි මෙතෙක් කල් දන්නගෙන හිටියේ නැහැ ඒවා ප්‍රමිතිකරණ ලක් වෙන්නේ නැහැ කියලා. මොකද අපිට විශ්වාසයෙන් දෙයක් මිලදී ගන්න නම් එහි නියදි පරීක්ෂාවට ලක් වෙන්න ඕන. ඒ කිසියම් රජයේ ආයතනක ලියාපදිංචි වෙන්න ඕන. හැබැයි මේ කිසිම දෙයක් නොවන බව තමයි මේ මාධ්‍ය ප්‍රකාශ කරන්නේ. ඒ නිසා මේ අවස්ථාවේ අපි රජයට කියනවා දේශීය පොල් තෙල් එහෙම නැත්නම් පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන කිසියම් ප්‍රමිතිකරණයකට ලක් කරන්න කියලා. මොකද පොල් තෙල් නිෂ්පාදනයේ කොප්පරා වේලනවා. ඒ වගේම විශාල ක්‍රියාවලියක් තියෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය තුළදී ඇල්බටොක්සින් වැනි භයානක මිනිස් ශරීරයට අහිතකර සංඝටක මේ පොල් තෙල් වල ඇතුළත් වෙන්න පුළුවන්. අපි ගෙදෙල්ට ගෙනල්ලා භාවිතා කරන්නේ ඒවයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපි නැවත නැවතත් කියනවා මේ පොල් තෙල් වල ප්‍රමිතිය පිළිබඳව සැලකිලිමත් වෙන්න ලෝකේ සෑම රටක්ම තමන්ගේ රටක ඒ රටකට ආනයනය කරන කිසියම් භාණ්ඩයක් හෝ ආහාරයක් ඒවයි ප්‍රමිතිය සොයලා බලනවා. ඒ නිසාම ශ්‍රී ලංකාවටත් පොල් තෙල් ගේනකොට ඒවයි පිළිබඳ ප්‍රමිතිය පිළිබඳ සොයා බලන්න ආයතන 3-4ක් කටයුතු කරනවා. එහින්දා අපි කියනවා දේශීය වශයෙන් නිෂ්පාදනය කරන පොල් තෙල් පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන් විසින් නිෂ්පාදනය කරන පොල් තෙල් වල ප්‍රමිතිය සොයලා බලලා පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන්න. දැන් මෙමය
පාරිභෝගිකයන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ විදියට ඔබතුමාලා මේ ප්‍රශ්න ගැන හැමදාම කතා කරනවා. මේවට අදාළ මේ ප්‍රශ්න වලට උත්තර සපයනත් ආයතන තියෙනවා. ජනතාවත් මේ පොල්තෙල් අරගෙන කනවා. මොකද්ද මේ වෙන්නේ? කාටද මේකෙන් දෙයියන්ටද කියන්නේ? ඇත්තටම අපේ කාර්යභාරය වෙලා තියෙන්නේ මේ පිළිබඳ හෙළිදරව් කරන්න. මාධ්‍ය කාර්යභාරය වෙලා තියෙන්නේත් මේ පිළිබඳ හෙළිදරව් කරන්න. මේ පිළිබඳව කටයුතු කිරීමේ බලය අධිකාරී බලය තියෙන්නේ අමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට සහ මේ නිලධාරීන්ට. ඒ නිසා අපේ යුතුකම පිටු කරනවා ජනතාවට ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක පොල්තෙල් ලබා ගැනීම සඳහා සහ පරිභෝජනය කිරීම සඳහා වන අවස්ථාව අපි ඉල්ලා සිටිනවා. මේ රටේ පාලකයෝ දැනගන්න ඕන ඒවයි ප්‍රමිතිය හදන්න, ඒවයි ප්‍රමිතිය පිළිබඳව සොයා බලන්න සහ ජනතාවට පාරිභෝගිකයට ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක භාණ්ඩ හා සේවාවන් ලබා දීමේ වගකීම තියෙන දේශපාලකයන් වශයෙන් රජයට, ජනතාව විසින් තෝරාපත් කරගන්න රජයට. ඒ නිසා විෂයභාර අමාත්‍යවරයා හැටියට රමේෂ් පදිරණ අමාත්‍යවරයාට තිබෙනවා වගකීමක් හා යුතුකමක්. දේශීය නිෂ්පාදකයන්ගේ එහෙම නැත්නම් පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ ඒ පොල්තෙල් වල ගුණාත්මක භාවය පිළිබඳව සොයා බැලීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන්න. එතුමාගේ කාර්යභාරය එතුමා කරන්නේ නැතුව ඉන්න බවක් නේද? නෑ නෑ, පසුගිය කාලේ පුරා එතුමා උත්සාහ කරා තමන්ගේ කාර්යභාරය ඉටු කරගන්න. ඒ වගේම අපි අවස්ථා කිහිපයකදී මේ පිළිබඳව ඔහුට පෙන්ලා දුන්නා. එතුමා පිළිගත්තා. දැන් එතුමාට අවස්ථාව ලැබිලා තියෙනවා, මේ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා, මේ පිළිබඳව සොයා බලන්න පුළුවන්. අපි මේ පිළිබඳව කියනවා, අපි මේ පිළිබඳව හෙළිදරව් කරලා තියෙනවා. ඒ වගේම විද්වතුන් යොදලා මේ පිළිබඳව හොයලා බලන්න පුළුවන්. අපි දන්න කාරණේ තමයි කිසිම ස්ථානයක දේශීය පොල්තෙල් එහෙම නැත්නම් පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන ප්‍රමිතිකරණ ලක් වෙන්නේ නැහැ. නීති පරීක්ෂාව ලක් වෙන්නේ නැහැ. ඒක එතුමත් දන්නවා, අමාත්‍යවරයාත් දන්නවා. අපි හිතනවා ඉදිරියේදී එතුමා මේ පිළිබඳව සොයලා බලලා මේ පිළිබඳව කටයුතු කරලා එතුමා ක්‍රමවේදයක් ගෙන එයි මේවා පිළිබඳ ප්‍රමිතිය සොයලා බලන්න. ඇයි මෙතෙක් කල් මේ ප්‍රමිතිය, මේ නියදී සාම්පල් පරීක්ෂා කරන්න තිබු හේතුව මොකද්ද ඔබතුමා දකින විදියට? කිසිම හේතුවක් නැහැ. එහෙම නැත්නම් ප්‍රායෝගික නැත්තේ නැහැ. ප්‍රායෝගිකව කළ හැකි. මොකද ලංකාවට කිසියම් භාණ්ඩයක් එහෙම නැත්නම් පොල්තෙල් ගේනකොට පරීක්ෂාවට ලක් වෙනවනම් නිෂ්පාදනයෙන් පස්සේ ඒ කර්මාන්ත ශාලාව තුල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කුඩා කර්මාන්තය තුල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙළඳපොළ තුල වෙන්න පුළුවන්. කිසියම් කාර්යයකට මේක යටත් වෙන්න ඕන. මොකද අපි දන්නවා ඕනෑම ආහාරයක ප්‍රමිතිය වෙනස් වෙන්න පුළුවන්. ඒකට දැන් අපි ගත්තත් ගෙදර කෝගෙනකොට ලුණු වැඩි වෙන්න පුළුවන්, සීනි වැඩි වෙන්න පුළුවන්, තුන පහ වැඩි වෙන්න පුළුවන්, මිරිස් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ සරල නැහැ. මොකද පොල්තෙල් සෑදීමේ ක්‍රියාවලිය සංකීර්ණයි. එහිදී ඇල්පටොක්සින් වගේ විශේෂ මිනිස් ශරීරයේ විශේෂ සංඝටක ඇති වෙන්න පුළුවන් කියලා විද්වතුන්, වෛද්‍යවරුන්, මහාචාර්යවරුන් කියනවා. මේ විෂය පිටපත දන්න පුද්ගලයෝ කියනවා. ඉතින් ඒ නිසා අපි යෝජනා කරන්නේ මොවුන්ගේ පොල්තෙල් නිෂ්පාදනයෙන් පස්සේ කිසියම් ආයතනයකට ගිහිල්ලා පරීක්ෂාවට ලක් කරලා ඒ වාර්තා අනුව මේවා වෙළඳපොළ වෙත නිකුත් කිරීමේ ක්‍රමවේදයක් තමයි අපි මේ ඉල්ලා සිටින්නේ. කියන්නේ බයද ප්‍රමිති ආයතනයේ මේ පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකරුවන්ගේ ආයතන පරීක්ෂා නෑ. අනිවාර්යෙන්ම නීති නැති නිසා මේ ප්‍රශ්නේ තියෙන්නේ. පොල් සංවර්ධන අධිකාරිය තියෙනවා, පොල් පරේෂණ ආයතනය තියෙනවා. මෙන්න මේවාට පුළුවන් මේවා ක්‍රියාත්මක වෙලා කරන්න. ඔවුන්ගේ රසායනාගාර තියෙන ඉතින් ඔවුන්ට පුළුවන් මේවා කරන්න. මේ ක්‍රමවේදයක් නැති එක, මේ නීතියක් නැති එක ප්‍රශ්නේ තියෙන. එහෙනම් පාර්ලිමේන්තුවට පුළුවන්, අමාත්‍ය මණ්ඩලයට පුළුවන් මේ සඳහා නීති ගෙනෙන්න. අපි කියන්නේ ඉතා සරල දෙයක්. පාරිභෝගික විදියට අපි පොල්තෙල් පරිභෝජනය කරනවා. අපි ගන්න පොල්තෙල් දේශීය පොල්තෙල් එහෙම නැත්නම් පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ ඒ පොල්තෙල් පරීක්ෂාවට ලක් වෙන්නේ. අපි සරලව කියන්නේ මේවා පරීක්ෂාවට ලක් කරලා අපිට ලබා දෙන්න. ඒ කියන්නේ ඔබතුමා කෙටින් කිව්වොත් පාර්ලිමේන්තුව කියලා දැන් අනිත් අංශවලට නීති කෙටුම්පත් හැදෙනවා වගේම මේ පොල්තෙල් වලට පාර්ලිමේන්තුවෙන් අලුතෙන් නීති කෙටුම්පත් හදන්න කියලා ඔබතුමා ඉල්ලන්නේ? අනිවාර්යයෙන්ම නීතියක් නැත්නම් මේවා මේ හොයලා බලන්න, මේකේ ගුණාත්මක පිළිබඳව ප්‍රමිතිය පිළිබඳව හොයලා බලන්න, නැත්නම් නව නීතිය හදන්න. ඒවට ගැසට් මගින් පුළුවන්, අමාත්‍යවරට රෙගුලාසි හදන්න පුළුවන්. ඉතාමත්ම සරල කාරණයක්. දැන් පිළිකා වගේ භයානක රෝග හැමතැනම තියෙනවා. දැන් අපි දන්නේ බුද්ධ ළමයින්ට මේවා අපි දෙනවා. දැන් මිනිස්සු අපි දන්නේ අපි දෙන්නේ අපි ළමයින්ට හොඳම දේ දෙන්නේ. දෙමව්පිය හැදලා ළමයින්ට හොඳම දේ දෙන්නේ. ඉතින් මේක හරි භයානක කාරණයක් නේ මේක. ඒක තමයි මේ රටේ පාරිභෝගිකයෝ මේ වගේ මාධ්‍ය ප්‍රකාශ දැක්කහම ඇඟ හිරිවැටෙනවා. ඒ කියන්නේ අපි මේ ළමයිට කන්න දෙන්නේ මේවද කියලා. ඉතින් ඒ නිසා තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාවක් හැදෙව්වේ. මොකද
අපි දන්නවා අපි මිලදී දෙයක් ගියක් මිලදී ගන්නව නම් ඒක ප්‍රමිතිය තියෙනවනේ ගුණාත්මක දෙනවා. හැබැයි කිසිදු ගුණාත්මක එහෙම නැත්නම් ප්‍රමිති කරන ලක්ෂණ වෙන භාණ්ඩයක් අපි අරගෙන ගිහිල්ලා අපි ඒව හදලා අපි ආදරෙන් අපි ළමයට කන්න දෙනවා. අපි මාස 9ක් අම්ම කෙනෙක් ළමෙක් බඩේ තියාගෙන හදනවා. ඒ වගේම තමයි තාත්තා කෙනෙක් කරන කැපවීම ළමයා අතින් අල්ලන් ගිහින් ඉස්කෝලේට දානවා. හැබැයි ඉස්කෝලේට දාන්නේ මේ වසවිස කවලන ළමයට දෙමෝපියෝ විදියට අපි කනගාටු වෙන්න ඕන වගේම අපි පුදුම වෙරපත් වෙනවා. අපි ලැජ්ජ වෙන්න ඕන. ඒ නිසා තමයි අපි මේ ඉල්ලීම කරන්නේ බලපෑම් අපි කරන්නේ හැමදාම අපි මේ පොල්තෙල් ගැන කතා කරන්නේ. මොකද අපේ ගෙවල් වල ළමයි ගොඩක් මේ භාවිතා කරනවා මේ පොල්තෙල්. සාමාන්‍යයෙන් අපි විශාල වශයෙන් මේ පොල්තෙල් භාවිතා කරන්න පුරුදු වෙලා තිනවා අපේ ආහාර මේ පිළිවෙල කරන රටාව තුළ. ඉතින් ඒ නිසා තමයි අපිට බයක් තියෙන්නේ අපේ ළමයිගේ අනාගතය පිළිබඳව සහ අපි ගැන. 2 කෝටියකට වැඩි මේ රටේ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව සඳහා සහ ඔවුන්ගේ ශරීර ආරක්ෂාව සඳහා සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ඉතාමත්ම කඩිනමින් මේ රජය විසින් දේශීය ව්‍යාපාරිකයන්ගේ එහෙම නැත්නම් දේශ පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන ප්‍රමිතිකරණ ලක් කිරීම සඳහා නීති සැකසීම වහාම ආරම්භ කළ යුතු වෙනවා. මේ රටේ පාරිභෝගිකයාට මෙහෙම සලකන්නේ රජයේ විසින් ත්‍ස්ත්‍රවාදී වැළක්වීම පනත එහෙම නැත්නම් මානව හිමිකම් සමහර කඩ කරන පනත ඉතාම ඉක්මනින් කඩනමින් ගේනවා. ඒ වගේම තමයි මේ රට පුරා හොර පොල්තෙල් මගඩිය වසා දැමීම සඳහා මේ මාෆියාව නැති කිරීම සඳහා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ පොල්තෙල් වල ප්‍රමිතිය පිළිබඳව සොයා බැලීම සඳහා ඉතාමත්ම කඩිනමින් නීති සැකසන්නයි මේ අවස්ථාවේදී අපි පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිනවා.